අද මහා බ්‍රහස්පතින්දා දිනයි. ඒ කියන්නේ ජේසුස් වහන්සේ තමන්ගේ පාස්කුව අපිරහසට ඇතුල් වන්නට පෙර මේ ලෝකයේදී තමන්ගේ ශ්‍රාවකයන් සමග එකතු වෙලා වළඳන අවසාන රාත්‍රි භෝජන මොහොතයි. මේ රාත්‍රි භෝජනයට විශේෂත්වයක් තියෙනවා. ඒ විශේෂත්වය තමයි එදා ඊශ්‍රායල් ජනතාවව නිදහස් කරන්නට පැවැත්තු ඒ භෝජන සංග්‍රහයත් දෙවියන් වහන්සේව තුටිපහටු කරන්නට මුළු මිනිස් සංගතියම මුදවන්නට පවත්වනු ලබන සදාකාලික විමුක්තියේ භෝජනයත් සම්බන්ධ කරන මොහොතයි. එදා බැටල්වෙක් තමන්ගේ ජීවිතය පුදනවා. මෙදා දෙවියන් වහන්සේගේ පුත්‍රයන් තමන්ගේ ජීවිතය පූජා කරනවා. එදා උළුවස්සේ ලේ තවරමින් මෙදා කුරුස ගසේ ලේ තවරමින් ඒ විමුක්තියේ මාර්ගය සලසනවා. අපිට මහා සිකුරාදා අමතක කරලා මහා බ්‍රහස්පතින්දාවත් ගැන කතා කරන්නට බෑ කියන්නේ අන්නේ කාරණේ නිසයි. මොකද මහා බ්‍රහස්පතින්දා සිද්ධ වෙච්ච දෙය පූර්විකාවක් පමණයි. ඒ සැබෑ නාට්‍ය රංග දක්වන්නේ පහුවෙනිදා ගොල්ගතා කඳු මුදුනේදී ජේසුස් වහන්සේ අත්තික කුරුසයක් මත දික් කරලා එන තුනකින් ඒ කුරුසකසේ එල්ලිලා තමන්ගේ ජීවිතය දෙවියන් වහන්සේට පුත පොල් අඳුරක් ලෙස පූජා කිරීමත් සමගයි. උන්වහන්සේ දෙවියන් වහන්සේට උන්වහන්සේගේ මුළු ජනතාවම ඔප්පු කරනවා. ජේසුස් වහන්සේ මේ රාත්‍රි භෝජනයේදී රොටිය අරගෙන එය කඩලා කෑලි කෑලි තමන්ගේ ශ්‍රාවකයන්ට දීලා සංකේතාත්මක ලෙස ඔවුන්ට කියනවා, මේ මාගේ ශරීරයයි. ඒ වගේම උන්වහන්සේ මිදුෂ කුසලාන අරගෙන ඒක තමන්ගේ ශ්‍රාවකයන්ට පානය කරන්නට දීලා ඔවුන්ට කියන දේ තමයි, මේ මාගේ රුධිරයයි. ජේසුස් වහන්සේ මෙන්න කැඩිලා බිඳිලා මේ ශ්‍රාවකයන් අතරේ බෙදිලා ගිහිල්ලා එනම් ජේසුස් වහන්සේ ඔවුන්ගෙන් ඉල්ලන්නේ ඔවුන් එකම ශරීරයක් බවට පත් වෙලා යලි ජේසුස් වහන්සේව ජීවමාන කරන්නට කියලායි. ඒ කැඩිච්ච බිඳිච්ච ජේසුස් වහන්සේව එකතු කරලා ඒ දේව පුත්‍ර භාවය යලි ස්ථාපිත කරලා මුළු මනුෂ්‍ය සංගතියම ජේසුස් වහන්සේගේ කොටසක් බවට පත් කරලා දෙවියන් වහන්සේට ඔප්පු කරන්නට කියලායි. ඒත් අපි එකිනෙකා අතර කැඩිලා බිඳිලා නම් අපි එකිනෙකත් එක්ක එන කොටා ගන්නව නම් කුලල් කනව නම් අපි කොහොමද ඒ ශරීරය ගොඩනගන්නේ? ස්වාමීන් වහන්සේ අද අපෙන් ඉල්ලනවා අපි වෙකිනිකාවෙන් ඈත් කරන දෙවියන් වහන්සේගෙන් දුරස් කරන ඊර්ෂ්‍යාව වෛරය ක්‍රෝධය අපිට අතහැරගන්න බැරි පාපය අතහැරලා ස්වාමින් වහන්සේ තුළ සම්පූර්ණත්වයට එන්නට අනිත්‍යත් සමග එකතු වන්නට කියලා. අපි එහෙනම් මේ මහා බ්‍රහස්පතින්දා දවසේදී අපේ පාපයට කැඩෙම් අපේ ජීවනාලේ වූ රුධිරය ජේසුස් වහන්සේගේ ශ්‍රීලයින් දෝවනය කරමින් පෝෂ්‍ය කරමින් ස්වාමින් වහන්සේට කැපවෙමු. ඔබ සැමට සුබ මංගල්‍යයක් වේවා.